සුබ මධ්‍යහනක් ඔබ ITN දිවාපුවත් සමගින් මම සහන් උඩුව විදාන මම වත්සලා කුලසූරිය මුලින්ම අවධානය ප්‍රති සිරස්තල වෙත පාන දුරෙන් අතුරුදන් වූ අවි අකුරැස්සෙන් හමු වෙයි පස් දිනක අත්අඩංගුවට වරාය පිවිසුම් ගුවන් මාර්ගයේ ඉදිකිරීම් ඇරඹේ එන්ටර්ප්‍රයිස් ප්‍රදර්ශනය නරඹන්න දින 3ට ලක්ෂ 3ක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සති 5කට කල් තැබේ අකුරැස්ස ප්‍රදේශයේදී පොලිසියට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් පස් දිනක අත්අඩංගුවට ගෙන තිබෙනවා අකුරස්ස පොලිස් වසමේදී අංක තහඩු නොමැතිව පොලිස් අන නොතකා දහවණය කළ යතුරු පැදියක් ලුහුබඳිමින් සිටි පොලිස් නිලධාරීන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල වූයේ පසුගිය පස්වනදායි මෙම සිද්ධිය සම්බන්ධයෙන් අකුරස්ස පොලිසිය විමර්ශන සිදු කළා ඒ අනුව අදාළ යතුරු පැදියේ ගමන් කළ පුද්ගලයෙකු ඊයේ පොලිසිය අත්අඩංගුවට ගත්තා ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ තොරතුරු වලට අනුව සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර පානදුර යුද හමුදා කඳවුරට අනියුක්ත යුද හමුදා සෙබලෙකුද ඒ අතරවනවා සංගවා තිබූ T56 අවි දෙකක් මැගසින් දෙකක් සහ පතරුම් කිහිපයක්ද පොලිසිය සොයාගත්තා සැකකරුවන්ගෙන් තවදුරටත් කළ ප්‍රශ්න කිරීම්වලදී T56 අවි දෙක පානදුර උතුරු පොලිස් ස්ථානයෙන් සොරකම් කළ ගිනි අවි බවට හෙළි වී තිබෙනවා ඒ අනුව ඊට අදාළ යුද හමුදා සෙබලෙකු පානදුර නල්ලූරුව ප්‍රදේශයේදී අද අලුයම අත්අඩංගුවට ගත්තා මෙම සිද්ධියට ආධාර අනුබල දීමේ සහ මුදල් ලබා දීම සම්බන්ධ තවත් සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා කොළඹ නගරයේ මාර්ග තදබදයේ විසඳුමක් ලෙස කුළුණු මත ඉදිකෙරෙන වරායේ පිවිසුම් ගුවන් මාර්ග ව්‍යාපෘතිය අද ආරම්භ කෙරුණා එය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හදවත් යාකිරණ රන්මාවත් වැඩසටහන යටතේ ඉඟුරු කඩේ හන්දියේ සිට ගාලු මූතුර දක්වා කිලෝමීටර් 5.3කින් යුක්තව මාර්ගය ඉදිකරනවා ශ්‍රී ලංකාවේ කුරුණු මතින් නිදිවෙන ප්‍රථම අධිවේගී මාර්ගය ලෙස ඉතිහාසයට එක්වන වරාය පිවිසුම් මාර්ගයේ ඉදිකිරීම වසර 3කින් අවසන් කිරීමට නියමිතයි මෙහි සමාරම්භක උත්සවය අද පෙරවරුවේ පැවැත්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කබීර් හෂීම් සාගල රත්නායක පාටිලි චම්පික රණවක මංගල සමරවීර රවි කරුණානායක දයගම කියන අමාත්‍යවරුන්තුරු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා මෙම මාර්ග ව්‍යාපෘතිය ආසියා සංවර්ධන බැංකුවේ ආයෝජන මත සිදු කෙරෙනවා වැය කිරීම මුදල රුපියල් බිලියන 28ක් මෙහි දෙවන අදියර ලෙසින් ඔරුගොඩ වත්තේ සිට රාජකීය දක්වා කුළුණු වත ඉදිවෙන අධිවේගී මාර්ගයක් සැලසුම් කර තිබෙනවා එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා නම් කිරීම පක්ෂ නායකයා නියෝජ්‍ය නායකයතුළු කෘත්‍යාධිකාරී මණ්ඩලය මගින් සිදු කෙරෙන බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා එක්සත් ජාතික පක්ෂයේ බේද කිරීමට ඉඩ තබන්නේ නැති බවයි නුවරඑළියේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවුල් 1200කට ඉඩම් ඔප්පු ප්‍රදානය නවින් දිසානායක සහ ගයන්ත කරුණාතිලක යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා හගුරන්කිත නුවරඑළිය අඹගමුව කොත්මලේ සහ වලපණ යන ප්‍රදේශවල ජනතාව වෙනුවෙනුයි ඉඩම් ඔප්පු පිරිනැමුණේ ඉඩම් ඔප්පු දසලක්ෂයක් ලබා දීමේ ජාතික වැඩසටහන යටතේ මෙම කටයුතු සිදු කෙරුණේ ජනාධිපතිවරයා අපේක්ෂකව තෝරාගන්න පක්ෂය ඇතුළේ ක්‍රම වේදයක් තිබුණා. අන්තිමට ජනාධිපති අපේක්ෂකයා තෝරන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලය. ඒකේ 68 දෙනෙක් ඉන්නවා. ඒ 68 දෙනාගෙන් 48 දෙනෙක් මන්ත්‍රීවරු. ඒ 48 දෙනා ඇතුළුව 68 දෙනාට රටේ ජනතාවගේ නාඩි තේරුම් ගන්න හොඳට පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. පක්ෂයේ ජනාධිපතිවරයා ජනාධිපති අපේක්ෂක වෙන්න පක්ෂ නායකයන්ට හැම වෙලේම අවස්ථාවක් ඉඩක් තියෙනවා. එහෙම වෙන්නේ නැත්තම් පැහැදිලිව පක්ෂ නියෝජන නායකය ඉදිරිපත් වෙන්න ඕනේ. පක්ෂ 1 2 හදලා තියෙන්නේ. පක්ෂ 1 2 ස්ථානගත වෙලා ඉන්නේ. ජනප්‍රිය නායකයෙක් පක්ෂ නියෝජන නායකයෙක්. ඒ අපේ විශාල ශක්තිය. පක්ෂයේ ජයග්‍රහණය කරන්න 1 2 එකට වැඩ කරන්න අවශ්‍යමයි. උනාතර දන්නව නම් කියන්නේ කියලා. මම මේ නම්බර කියන්නේ. මේ පක්ෂ ප්‍රතිපත්තියද කියලා. ඉතින් මේ ප්‍රතිපත්තිය අනුව අපි වැඩ කරොත් අපිට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. අපි හිතනවා මේ රටේ බුද්ධිමත් ජනතාව මැදිස්ත සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්ගේ වරමක් දෙයි කියලා. ඉදමක අයිතිය වගේම නීතියානුකූල ඔප්පුවක් හැම කෙනෙකුටම අවශ්‍යයි. ඒ නිසායි අග්‍රාමාත්‍යතුමා පසුගිය මැතිවරණයේදී ප්‍රධාන පොරොන්දුවක් හැටියට දුන්නේ අපිට අවස්ථාවක් ලැබුණාම දසලක්ෂයක් ඉඩම් ඔප්පු දෙන ජාතික ක්‍රියාත්මක කරනවා කියලා. අද මම සන්තෝෂ වෙනවා මේ සුන්දර පළාතට ඇවිල්ලා දවසින් දවස වටිනකම විශාල වශයෙන් වැඩි වෙන භූමියක ඒ අයිතිය තමන්නාන්සර වෙත ලබා දෙන්න ඉඩම් අමාත්‍යවරයා හැටියට අපිට පුළුවන් වීම ගැන
කැබිනට් රැස්වීමෙන් අනතුරුව මාධ්‍යමයේ අදහස් දක්වමින් අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාද එක්සත් ජාතික පක්ෂ ජනාධිපති වරණ අපේක්ෂකත්වයේ සම්බන්ධයෙන් මෙසේ අදහස් පළ කළා. අමුතුම අද දිනේදී කැබිනට් එකේ මොනවාද මේ සාකච්ඡා කරේ රැස්වීමේදී? සාකච්ඡා කළේ ඉදිරිදා දින ന്യാයපත්‍රයේ කටයුතු ඔක්කොම අනුමත වුණා. කීපයක් විතරයි අනිසතියට ගන්න හැමෑ වුණේ. කිසිම ප්‍රශ්නයක් නැහැ. කටයුතු ටිකම බොහොම සමකාමී සංගීතයයි කටයුතු කළා. අද දිනේ මොනවාගේ සාකච්ඡාවක් දෙන්නේ මේ සජිත් ප්‍රේමදාස මහතා අපේක්ෂා කරගෙන ඉන්නේ සඳහා. හවුස්ට ඇටෝම් එකක් තියෙයි. සුබ වේයි. අල්ලගෙන මෙතනින්නේ මං හිතන්නේ. සුබ වේයි කියලාද ඔබතුමා හිතන්නේ? කාටද සුබ වෙන්නේ? කාටද රටට? පක්ෂයටද රටට? එක්සත් ජාතික පක්ෂය තුල කිසිඳු ගැටලුවක් නොමැති බවත් පක්ෂයේ සියලු දෙනාගේ අරමුණ එජාපයේ බලයට ගැනීම බවත් අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. මේ මහතා මේ බව සඳහන් කළේ මහනුවර පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්. පාර්ලිමේන්තුවේ කොච්චර හැප්පෙට නමුත් අපි තරහට කිසිම බෙදීමක් නැහැ. පත්‍රකාරයෝ තමයි මේ ගෞස්සන්නේ. පත්‍රකාරයෝ වෙන නිවුස් නියෝඩ අපේ පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ඉදින් පක්ෂය ඇතුලේ අදහස් ස්වභාවරක් තියෙනවනේ. පොහොට්ටෝ නම් ඉදින් රාජපක්ෂ පවුලනේ. මේ පවුල විතරයි තීරණය ගන්න. එක්සත් ජාතික පක්ෂය අපේක්ෂිය තෝරන්නේ කෘත්‍යදාරි මණ්ඩලේ. කවුරුත් මහන්සි වෙන්නේ එක්සත් ජාතික පක්ෂ බලයට ගියේ. පොහොට්ටෝ තෝරන්නේ රාජපක්ෂ පවුල. හැම ජන කොස්සක්ම නියෝජනය කරනවා එක්සත් ජාතික පක්ෂයයි. පොහොට්ටෝ අපේක්ෂකයා ඇමරිකාවේ පුරවැසියෙක්. පුළු රාජපක්ෂ පවුලම මං හිතන්නේ මහින්ද රාජපක්ෂ ඇරෙන්න ඇමරිකාවේ පුරවැසියෙක්. ඒගොල්ලෝ රටත් ඇරලා ගිහිල්ලා ඉම්පැටිස් ගත්ත අවුරුදු ගානක් වෛද්‍ය පාසුකම් ප්‍රදක්ෂණය යුද්ධ තියෙන කාලේ අපි මේ ලංකාවේදී ජනාධිපති වර්ණයෙන් ජයගන්නේ එක්සත් ජාතික පක්ෂයේ බවට පූර්ණ විශ්වාසයක් ඇති බව අමාත්‍ය පන්නි දිගම්බරන් මහතා පවසනවා. ඒ නුවරඑළිය නානුවේ පිඩ්‍රු වතුයායේ ඉදිකිරීමට නියමිත නිවාස 25ක ඉදිකිරීම ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින් නිවසක ඉදිකිරීම සඳහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ 10ක් හරිත රන් නිවාස යෝජනා ක්‍රමයේ යටතේ නිවාස ඉදිකරන්නේ පානීය ජලය විදුලිය සහ මාර්ග ඇතුළු යටිතල පහසුකම් වලින් මේ සමන්විතයි. වත්මන් රජය වතු ජනතාවට විශාල සේවයක් සිදු කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ පළමු දින 3 ඇතුළත ලක්ෂ 3ක ජනතාවක් ප්‍රදර්ශනයේ නරඹා තිබෙනවා. නව ව්‍යවසායකයින් 2000කට නව අවස්ථා විවර වී ඇති බවයි මුදල් අමාත්‍යාංශයේ නිවේදනය කරන්නේ. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය යාපනයේදී පැවැත්වෙනවා. ප්‍රදර්ශනය පසුගිය දින තුන පුරා සාර්ථකව පැවති අතර එය අදින් අවසන් වීමට නියමිතයි. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ ප්‍රධානම කලාපය වන ව්‍යවසායකත්වයේ කලාපය වෙත ඉහළ ප්‍රතිචාර හිමි වුණා. ඊයේ දින අවසන් වන විට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලිස් සහන ණය ලබා ගැනීම සඳහා 2000කට අධික පිරිසක් ලියාපදිංචි වී සිටිනවා. ඊට අදාළ ඉදිරි කටයුතු අයදුම්කරුවන් පදිංචි ප්‍රදේශයේ බැංකු ශාඛා මගින් සිදු කෙරෙනවා. ගොවි නවෝදා රන් අස්වැන්න වැනි නයෝජනා ක්‍රම කෙරෙහිද වැඩි අවධානයක් යොමුව තිබෙනවා. සංවර්ධන කටයුතු සඳහා එක් ආසනයක් වෙනුවෙන් දෙවැන්තම මුදල ලබා දුන්නේ වත්මන් රජයේ බව අමාත්‍ය චන්ද්‍රනි බණ්ඩාර මහත්මිය පවසනවා. අනුරාධපුර අක්කර 111 අතුරු මාර්ගය සංවර්ධනය කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරිය එම අදහස් පළ කළා. අනුරාධපුර පුත්තලම සහ කුරුණෑගල ප්‍රධාන මාර්ගය කෙරෙන අක්කර 111 අතුරු මාර්ගය සංවර්ධනය කිරීම අමාත්‍ය චන්ද්‍රනි බණ්ඩාර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. එම මාර්ගයේ කිලෝමීටර 2යි මීටර 100ක ප්‍රමාණයක් කාපට් අතුරා සංවර්ධනය කෙරෙනවා. වැය කෙරෙන මුදල රුපියල් 3,72 ලක්ෂයක්. පෞද්ගලික කාර්ය අපි දැක්කා බෝඩ් ගහලා තිබුණා මුල් ගල් තියලා තිබුණා බොහෝ තැන්වල බෝඩ් ලෑල්ලට පමණක් සීමා වුණා මුල් ගල් දෙවිතරක් සීමා වුණා මුදල් වෙන් වෙලා තිබුණා මුදල් ටිකට සිද්ධ වුණේ මොනවද කියන එක දන්නේ නැහැ මුදල් ගියේ කොහටද කියන එක දන්නේ නැහැ ක්‍රියාපෘතිය අවසන් වෙලා තිබුණේ නමුත් අද අපි වගකීමෙන් කියන්නේ ආරම්භ කරලා තියෙන සියලුම ව්‍යාපෘති කො මේ වෙනකොට ආරම්භ වෙලා යනවා එහෙම නැත්නම් ඒවා අවසන් වෙලා ජනතාවයි කියන පත් කරලා තියෙනවා ඉතින් වර්තමාන රජය ඉතාමත් විනිවිද භාවයක් ඇතිව බොරු වංචා නැතුව ජනතාව මුලා කරන්නේ නැතුව මේ කෙටි කාලය තුල අති විශාල වැඩ කොටසක් කරලා තියෙනවා හැම අමාත්‍යාංශකින්ම දැවැන්ත වැඩ කොටසක් අපි ආරම්භ කරලා තියෙනවා ගම්පෙරළිය හරහා විතරක් ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි ආසනයකට මිලියන 300ක් වෙන්ුණේ මිලියන 300 න් අමතරව තව මිලියන 100ක් අනුමත වුණා පෞගිය කැබිනට් මණ්ඩලයේදී එක ආසනයකට මිලියන 400ක් මේ වෙනකොට වෙන් වෙලා තියෙනවා කිසිම රාජ්‍යයකින් මේ වගේ දැවැන්ත වැඩ කොටසක් එක අමාත්‍යාංශකින් මේ වගේ විශාල මුදලක් වෙන් කරලා නැහැ පොල් වගා කිරීම පිළිබඳ පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් නව ඇප් එකක් හඳුන්වා දීම ඊයේ සිදු කෙරුණා
පොල් වගා කිරීමේ මණ්ඩලයේ පොල් වගා ප්‍රවර්ධන සතියට සමගාමීවයි එය සිදු කෙරුණේ. අමාත්‍ය නවින් දිසානායක මහතා අතින් කොත්මලේ මහවැලි මහා සෑය අසල පොල් පෙළ සිටුවීමක්ද සිදු කෙරුණා. පොල් වගාව පිළිබඳ නව ඇප් එක හඳුන්වා දීම සිදු කෙරුණේද එම අවස්ථාවේ. ගම්වැදුණු වනාලින් පළවා හැරීමට පහසු ක්‍රමයක් පිළිබඳ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ඒ පිළිබඳ ITN 7වෙනි පැය වැඩසටහනට එක්වෙමින් අදහස් දැක්වූ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නියුත්‍ර අධ්‍යක්ෂ ලක්ෂ්මන් පීරිස් මහතා. අපි අපේ ප්‍රදේශයෙන් වෙනත් තැනකට ගියොත් එහෙම අපි ටිකක් ඒක ඇලර්ට් ඉන්නේ. කියන්නේ අපි මේ අපේ මෙතනක් නෙවෙයි කියලා. ඔය තත්ත්වය අලියටත් පොදුයි. අලියා දන්නවා තමන්ගේ කැළේ ඇතුලේ ඉන්නෝ නම් ඌ ආරක්ෂිතයි. එතෙන්දි හැසිරෙන විදිහයි ඇලෙන් එළියට ගිහලා ගමක හැසිරෙන විදිහයි සම්පූර්ණයෙන් වෙනස්. ගමකට ගියාට පස්සේ මේ සතා දන්නෝ ඌගේ කලාපේ නෙවෙයි අනිවාර්යයෙන්ම අනතුරක් සිදු විය හැකියි කියලා. ඒ නිසා අවධානයෙන් තමයි ඉන්නේ. ඉතින් ඒ අතරේ මිනිසුන් කලබල කරොත් කෑ ගැහුවොත් වෙඩි ගහන්න ගියොත් ඒ වගේම ගින්දර පත්තු කරගෙන අලියා කලබල කරන්න ගියොත් අනිවාර්යයෙන් මේකට ප්‍රතිචාරයක් දක්වනවා. විශේෂයෙන්ම දවල් කාලය තුල වනාන්තරයේ දින අලියෙක් පාලනය කරන්න බෑ වන දවල් කාලය තුල. මොකද මේ සතා ඉතාමත් අවධානයකින් සහ ඉන්න කාලයක් ඒක. මේ සතා අපිට ඉතා හිමින් නැත්තම් පොඩි බලපෑමකින් අපිට අයින් කරන්න පුළුවන් හවස් කාලේ රාත්‍රි කාලයේදී. යම්කිසි ප්‍රදේශයකට අලියෙක් ඉන්නවා නම් රාත්‍රි කාලේ එනකන් තමන් ආරක්ෂිතව මිනිසුන් ආරක්ෂිතව ඉන්න එක තමයි කළ යුතු හොඳම වැඩේ. දවල් කාලේ ඌ එළවන්න යන්නේ නැතුව. එතකොට ඌ අලියා එතන ඉඳලා රාත්‍රි කාලේ ලං වෙනකොට ඌගේ පාරේ යන්න යනවා. නමුත් කලබල කරන්න ගියොත් එහෙම දවල් කාලේම ඌ කැලේට යන්න උත්සාහ කරන්නේ අර කලබල කරන අයට ප්‍රතිචාර දක්වන්න තමයි උත්සාහ කරන්නේ. ප්‍රතිසංස්කරණයේ අත්හිටුවා තිබූ නොච්චියාගම හිරියාලේගම වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ මැදිහත් වීමෙන් යළි ආරම්භ කෙරුණා. රොන්මඩ සහිත පස් ලබා දීමේදී ඇති වූ ගැටලුවක් හේතුවෙන් වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු අත්හිටුවීමට මහවැලි අධිකාරිය නියෝග කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ මැදිහත් වීමෙන් යළි වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට හැකි වුණා. ප්‍රදේශයේ කුඹුරු අක්කර විශාල ප්‍රමාණයක් මේ තුලින් වගා කෙරෙනවා. වැවේතේ රොන්මල ටික ඉවත් කරගෙන වැහි කාලට උපරිම ජල ප්‍රමාණයක් රඳා පවත් ගන්න වැව ගැඹුරු කිරීම ඉතාමත් වැදගත්. පස් ටික එළියට ගෙනියන එක නීත්‍යානුකූල ප්‍රශ්නයක් වන බැවින් මේ පස් ටික එළියට ගෙනියන්නේ නැතුව පස් ටිකත් වැව ඇතුළෙම වැවට බාධාවත් නොවන විදිහට වැව ආරක්ෂාකාරී වෙන විදිහට වැව තුළම තියලා වැවේ ගැඹුර වැඩි කරගන්න අවශ්‍ය අවස්ථාවද ලබා දුන්නා මහවැලි නිලධාරි මහතුන්. ඉතින් අපි මහවැලි නිලධාරිතුමා ස්තුතිවන්ත වෙනවා. සබරගමු මහසමන් දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යය සජීවීව ඔබ වෙත සමීප කිරීමට ITN මාධ්‍යාලය සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. සමන් දේවාලයේ මහ පෙරහැර 13 වෙනිදා විදි සංචාරය කිරීමට නියමිතයි. සමන් දෙවි පුදවරුණ 2019 යන තේමාව යටතේ මෙවර පෙරහැර මංගල්‍යය පැවැත්වෙන්නේ. පසුගිය 31 වෙනිදා සිට 3 වෙනිදා දක්වා කුමල් පෙරහැර වීදි සංචාරය කළා. වීදි පෙරහැර පසුගිය 8 වෙනිදා තෙක් වීදි සංචාරය කෙරුණා. ඇසළ පෙරහැර මංගල්‍යයේ රන්දුලි පෙරහැර ඊයේ ආරම්භ වූ අතර එය ලබන 13 වෙනිදා දක්වා වීදි සංචාරය කෙරෙනවා. 14 වෙනිදා දිය කැපීමේ මංගල්‍යය නනතුරුව පෙරහැර මංගල්‍යය නිමවට පත්වන්නේ දහවල් පෙරහැර වීදි සංචාරය කිරීමෙන් පසුවයි. මෙවර පෙරහැර මංගල්‍යයට බැතිබර මාධ්‍යදායකත්වය ලබා දෙන්නේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයයි. සබරගමු මහසමන් දේවාලයේ අවසන් රන්දුලි පෙරහැර සජීව ලෙස ITN ඔස්සේ විකාශය කිරීමට කටයුතු යොදා තිබෙනවා. රන්දුලි පෙරහැර ආරම්භයේ සිට අවසන් පෙරහැර දක්වා සියලු තොරතුරු ITN සමන් දෙවි පුද වරුණ විශේෂ විකාශය ඔස්සේ ඔබ වෙත ගෙනීමට අප සූදානම්ින් සිටිනවා. පොහොය දිනේ ITN සවනක් රැස් පෝදා දහම් වැඩසටහන මෙන්ම ITN FM ඔස්සේ විකාශය වන ශාසනාලෝක වැඩසටහනද සබරගමු සමන් දේවාල පරිශ්‍රයේ මූලික කරගනිමින් පැවැත්වීමට නියමිතයි. ITN මනුෂ්‍යත්වයේ සත්කාරය වැඩසටහන යටතේ ඇස් කණ්ණාඩි බෙදා දීමේ වැඩසටහනක්ද එදිනට ක්‍රියාත්මකයි. මෙරට ඓතිහාසික සංස්කෘතික උරුමය ලෝකයට රැගෙන යන මහනුවර දළදා පෙරහැර මංගල්‍යය ITN සිරි දළදා වන්දනා යන තේමාවෙන් ප්‍රේක්ෂකයන් වෙත සමීප කෙරුණා. එමෙන්ම කතරගම ඇසළ පෙරහැර මංගල්‍යයේ අසිරිය ඔබ වෙත රැගෙන ආවේ ITN හරෝ හරා කඳ සුරිඳු වන්දනා විශේෂ විකාශය ඔස්සේ. එම පෙරහැර මංගල්‍යයෙන් ප්‍රේක්ෂකයන් හමුවට ගෙන ආ අයුරින්ම සමන් දෙවි පුදවරුණ සජීව විකාශයද ඔබ වෙත සමීප කිරීමට ශ්‍රී ලාංකේය ජනබලය හසුරුවන ටෙලිවිෂන් ආවරණාධිපති ITN මාධ්‍යජාලය සූදානමින්. සවරගමුව පෙරහැර පිළිබඳ වැඩිදුර තොරතුරු ගෙන එන්නේ අප නියෝජිත නිමේෂ චමත් සංකල්ප.
අති පූජනීය සමන්ගිර පේන මායිමේ සතර දිසාවෙන් පිහිටා තිබෙන සමන් දේවාලයන්ගෙන් ප්‍රධානතම දේවාලය බවට පත්වන ඓතිහාසික සබරගමුව මහා සමන් දේවාලයේ 794 වන වාර්ෂික ඇසළ මහා පෙරහැර මංගල්‍ය හා බැඳුණු සියලු තොරතුරු අපි ඔබට ITN මාධ්‍ය ජාලය ඔස්සේ සමීප කරමින් සිටිනවා. මේ මොහොතේ මා සෝදානම් සම්බන්ධ කරගන්නට සබරගමු පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතා මම ඔබතුමාගෙන් දැනගන්නට කැමතියි මේ ඓතිහාසික පෙරහැර මංගල්‍ය සම්බන්ධයෙන් එහි වටිනාකම සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස කොයි වගේද? සබරගමුව මහා සමන් දේවාලය කේන්ද්‍ර කරගත්ත අති දැවැන්ත සංස්කෘතික සම්පදායක් තියෙනවා. විශේෂම ගත්තොත් එහෙම සබරගමුව කියන්නේම ලංකාවේ මහා සංස්කෘතීන් අතර අති දැවැන්ත මහා සංස්කෘතික සම්පදායක් නඩත්තු කරන පළාතක්. විශේෂයෙන්ම මේ පෙරහැරේ තියෙන වැදගත්කම තමයි එක පැත්තකින් ගත්තොත් එහෙම ලංකාවේ සීලු දෙනාගේම අවධානයට ලක්වුණු ශ්‍රීපාද ස්ථානය පිහිටා තිබෙන පළාත විදිහට ඒ ශ්‍රීපාද ස්ථානය මුල් කරගෙන ඇති වුණු සම්ප්‍රදාය අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම මහ සමන් දේවාලයත් එක්ක සමන් දෙවියන් පිළිබඳව මුළු රටේම තියෙන අවධානය කිනට වඩා පූජනීය විශ්වාසය මේ සියල්ලම ගත්තට පස්සේ මහ සමන් දේවාලයේ පැවැත්වෙන පෙරහැර ලංකාවේ පැවැත්වෙන අනිකුත් පෙරහැරවල වලට වඩා වෙනස් වෙනවා. ඒ වෙනස් වීම සිද්ධ වෙන්නේ එක පැත්තකින් පෙරහැර තුල මුළුමනින්ම සබරගමුවේ සම්ප්‍රදායන් නියෝජනය වීම සබරගමුවේ නර්තන කලා අනිත් පැත්තෙන් ගත්තට පස්සේ සබරගමුවේ අනිකුත් නාට්‍ය ශිල්ප මේ සේරම දේවල් මේ පෙරහැර තුල ප්‍රකාශයටපත් වෙනවා. ඔබතුමාට අපේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා. සමන් දෙවි පුදවරුණ සමගින් සුමන සමන් දෙවි හාමුදුරුවන්ගේ අඩවියේ සිට තවත් තොරතුරු ඔබට රැගෙන බලාපොරොත්තු වෙන්න අපි දැනට සමු ගන්නවා. ඔබට සමන් දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ප්‍රාර්ථනා කරමි. දැන් ක්‍රීඩා පුවත්. පාකිස්තාන තරඟ සංචාරයේදී ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ලහිරු තිරමාන්නට හිමි වැති බව වාර්තා වෙනවා. ඒ පාකිස්තානයේ පවතින ආරක්ෂක ගැටලු හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ඇතුළු ක්‍රීඩකින් දස දෙනෙකු අදාළ තරඟ සංචාරයට එක් නොවීමට තීරණය කිරීම නිසායි. සංචිතය සඳහා දනුෂ්ක ගුණතිලක සහ ඖෂධ ප්‍රනාන්දු යලි කැඳවා ඇති බව සඳහන් ශිහාන් ජයසූරිය ලක්ෂ්‍යාන් සඳකෙන් සහ ලහිරු කුමාරද සංචිතයට නම් කර ඇති බවයි වාර්තා වන්නේ. පාකිස්තාන තරඟ සංචාරය ලබන 27 වනදා ආරම්භ වන අතර ඊට එක් දින තරඟ තුනක් සහ 20යි 20 තරඟ තුනක් ඇතුළත්. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සහ කණ්ඩායම් කලමනාකරු අසන්ත දෙමල් මහතා ITN ප්‍රවෘත්ති අංශයේ වෙත පවසා සිටියේ පාකිස්තාන තරඟ සංචාරය සඳහා වන සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයා වෙත බහර දී තිබෙන බවත් අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි වූ පසු මාධ්‍ය වෙත අදාළ සංචිතය ප්‍රකාශ කරන බවයි. ඒ සමගින් ITN දිවාපුවත් අවසන් වනවා. පසුරු දෙකේ සිට අපගේ පෑම් පේපුවත් විකාශයේ බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk